එවාගේම තමයි අපේ පාර්ලිමේන්තුව තුලින් අතිගරු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ තෝරා පත් කරගත්තා මොකද මම හැමදාම කියන කාරණේ තමයි අරගලය පටන් ගන්න වසරක් වුණත් තවමත් අරගල කරුවා දන්නේ නැහැ ඇයි ඔහු අරගලය කරේ කියන කාරණේ සහ අරගලය අවසන් වී වසරක් ගත වුණත් අරගල කරපු බොහෝ අය දන්නේ නැහැ ඒ අරගලය නිසා ඇතිවෙච්ච කාරණා නැත්නම් අරගලය නිසා මිරට සිද්ධ වෙච්ච දේවල් කුමක්ද කියන කාරණේ පිළිබඳව ඒ බොහෝ දෙනෙක් දන්නේ නැහැ අවසානයේ බැලුවම නිර්පාක්ෂික වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි අනිත් හැම කෙනෙක්ම යම්කිසි දේශපාලන පක්ෂ වේදිකාවක් තුල ඔවුන්ගේ දේශපාලනය නිරත වෙලා ඉන්නවා ඒ වගේම අවංකව පෑදාසයක් විදුලිය කැපෙනකොට නිවසේ ඉන්න බැරි නිසා නිවසෙන් එළියට ආපු අය ඒ වගේම අවංකව මේ රටේ සිස්ටම් එකේ යම්කිසි වෙනසක් වෙන්න ඕනේ කියලා විශ්වාස කරපු අය බොහෝ දෙනෙක් හිටියා ඉතින් ඒ අය තවමත් තමන්ගේ අරගලයේ නිරත වෙලා ඉන්නවා එවගේම තමයි මේ රටේ ආර්ථික වශයෙන් එදා බොහෝ චෝදනා නැගුවා මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න එවකට තිබිච්ච පාලනය සහ 2015 පෙර තිබිච්ච පාලනය පිළිබඳව නොඑක් විවේචන අපේ රටේ එල්ලුණා. ඒ වගේම වංචා දූෂණ පිළිබඳව නොඑක් විවේචන සහ චෝදනා එල්ලුණා. මම කෙටියෙන් ඒ පිළිබඳවත් යම් අදහසක් දක්වලා සමාජ මාධ්‍ය Facebook පිටු හරහා අපෙන් අහලා තියෙන ප්‍රශ්නවලට අපි මම උත්තර දෙන්න කටයුතු කරන්නම්. විශේෂයෙන්ම 2015 පෙර මේ රටේ ගත්තු ණය आयोजन पिलीबंद मतवड मुदट इटपु गार कुशिकर्म मातवरिया अंद कुमार दिशानायक मेतुमा प्रकाश कर्लती विशेष मेतुमा संधान कर्लती नो महिंद राजपक्ष महत्या गत्तु नाय बिलिन तुनाय दशम पहाय यहपाल नांडु काल गत्तु नाय प्रमाण बिलिन दुलाहकट वैडी प्रमाण करगत्तकीन कारण इवगे महिंद राजपक्ष आंडु गत्तु नाय बलिंग වරාය හැදුවා, ගුවන්තුර පොළ හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන කටයුතු ක්‍රියාත්මක වුණා. එවකට රටේ අපේ රට ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථික වර්ධන වේගයක් පැවතිච්ච රට 6.7ක් වෙනි ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්න චීනයට පමණක් මා විශ්වාස කරන දෙවෙනි වෙච්ච ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්න අපට හැකියාව ලැබුණා. ඒ කෙසේ වෙතත් 2015 අපි පරාජය වුණා. පරාජය වීමේ ප්‍රතිඵලයක් විදියට එවකට කරගෙන අප සංවර්ධන ව්‍යාපෘති සියල්ලම අතරවග නැවතුවා හම්බන්තොට වරාය වෙන්න පුළුවන් අතර ගුවන්තොටපොළ වෙන්න පුළුවන් නෙළුම්කුල්ල වෙන්න පුළුවන් පෝත් සිටි එක වෙන්න පුළුවන් එදා දැක්කේ මේ පෝත් සිටි එක එදා අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍යවරයා කිව්වා පෝත් සිටි එකට ගල් ගේන්න ලංකාවේ හැම ගලක්ම නැත්තම් සීගිරිය පවා කඩලා ගේන්න ඕනේ කියලා. හැබැයි එහෙම දෙයක් වෙලා නැහැ. හැබැයි එදා බොරුවක් නිර්මාණය කරා උන්ගේ දේශපාලනික වශයෙන් උන්ගේ වාසිය සහ උන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගන්න. ඒ වගේ මත්තල ගුවන්තුරුපොළ වහලා එකට වීගබඩා කරා. වීගබඩා කළා ප්‍රසිද්ධය කියන්න ගත්තා මත්තල කියන්නේ සුදුවලියෙක් කියලා. ඉතින් ගුවන්තුරුපොළක් හදලා ඒ ගුවන්තුරුපොළේ වීගබඩා කරාම ගුවන් යානාපාන නැතුව අනිවාර්යයෙන්ම මේ ගුවන්තුරුපොළට ලාභාංශ එන්නේ නැහැ. ඒ වගේම නෙළුම් කුරුණ හැදුවේ ප්‍රොෆයිල් පික්චර් එක පිටිපස්සේ සිංහල අලුත් අවුරුද්දේම නැත්තම් අප්‍රේල් ජනවාරි පළවෙනිදාට Facebook එකේ ප්‍රොෆයිල් පික්චර් එක විදියට දාන්න නෙවෙයි. ඒක පිටිපස්සේ මහා බැරෑරුම් සංවර්ධන යෝජනා ක්‍රමයක් නැත්තම් මහා දැවැන්ත යෝජනා ක්‍රමයක් විශේෂම ටෙක් ස්ටාර්ට්අප්ස් වලට තාක්ෂණයේ කේන්ද්‍ර කරගත් ආයතන වලට නිර්මාණය කළා තිබ්බා. හැබැයි කෙසේ වෙතත් අවසානයේ අපි සතුටු වෙනවා. අද වෙනකොට මත්තල ගුවන්තුරුපොළ ක්‍රියාත්මක වෙනවා. හම්බන්තොට වරාය විකුණා. ආයෝජන පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගිවිසුම් පිළිබඳව අදටත් අපට යම් කිසි කාරණයක් අපේ විවේචනයක් තියෙනවා. ඒ වගේම නෙළුම් කුළුණ අද නැවත වතාවක් සක්‍රිය වෙලා තියෙනවා. ඒ තුල නෙළුම් කුළුණ තුල යම් කිසි ආර්ථික කටයුත්තක් අද ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පෝත් සිටි එක මම දැක්ක බොහෝ අරගල කරපු තරුණයන් අරගල කරපු බොහෝ අය පෝත්සිටියක පිළිබඳව අද හොඳ ප්‍රකාශන ඉදිරිපත් කළා තියෙනවා. එදා ඒ පිළිබඳ දැඩි විවේචන තිබිච්ච අයත් ඒ හොඳයි කියන කාරණය අද ප්‍රකාශනයක් ප්‍රකාශ මගින් නැත්නම් උන්ගේ සමාජ මාධ්‍ය මගින් සහ සමාජ විවහාරය තුළ අද ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කාරණා එක්ක 2015 එහාට අපි ආවම 2015 පස්සේ රටට වෙච්ච දේ පිළිබඳව මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාල සීමාව තුළ බොහෝ හොඳ දේවල් වුණා. COVID-19 වසංගතය එක පැත්තකින් COVID-19 වසංගතය මුණ දෙන්න වුණා. ඒ සඳහා අවශ්‍ය එන්නත් ටික ලබා දෙන්න වුණා. රට අවුරුදු දෙකක් ලොක්ඩවුන් කරලා තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපිට අවුරුදු මේ රාජපාලනය තුළ මාස 6ක කාලයක් තමයි ලොක්ඩවුන් නැතුව රට ගෙනියන්න අවස්ථාව ලැබුණේ. මම මතකයි පළවෙනි LPL තරගාවලිය ක්‍රීඩා කරනකොට දකුණු ආසියා අධිකරේ කිසිම රටක වයබබල්ලේක ක්‍රිකට් හෝ වෙනම ක්‍රීඩාවක් කරලා තිබ්බේ නැහැ. එදා ඉන්දියාවටත් නොහැකි වුණා. LPL තරගාවලිය පවත්න හැබැයි අපි දකුණු ආසියාවේ පළමු බයෝබබල් එක විදියට ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනගන තැනට මේ රට අරගෙන ගිහිලා තියෙනවා. ඒ අනුව අහු කාලෙම අරගල යාව
අරගලයේ ප්‍රතිඵල පිළිබඳව සහ අරගලයේ පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක පිළිබඳව මම දීර්ඝ වශයෙන් දැන් කතා කරන්නේ නැහැ. ඉදිරියේදී පුළුවන් අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්න. හැබැයි අවසානයේ බොහෝ දෙනෙක් අරගලයේ ඉත්ත බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නායකත්වයට ආවා. අරගලයේ හිටපු හැමදෙනාම වගේ අවංකව අපු පිරිස හැරුණකොට, ගෝඩබි රාජපක්ෂ මහත්තුමා හැරුණකොට අනිත් සියලු දෙනාම දේශපාලන පක්ෂ වේදිකාවක ගොඩ වෙලා තියෙනවා.